පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ගන්නවා නම් මෙන්න මේ දේවල් පහ ගැන හොඳට හොයලා බලලා ගන්න. අපි SL Unprofessional. Number 1 branded ගිටාර් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඇයි අපි එහෙම කියන්නේ? ඔයාලා දැන් මේ ගිටාර් එක හොයන second hand market එකේ නේ කියන්නේ කවුරු හරි පාවිච්චි කරපු ගිටාර් එකක්. ඉතින් ඒ ඔයාලා මිලදී ගන්න ගිටාර් එකට ගොඩක් වැලියු එකක් ඇඩනවා. ඒ ගිටාර් එක branded ගිටාර් එකක් නම්. ඔයාලා ගිටාර් එක නැවත විකුණන්න ගියාම නැත්තම් නැවත දෙන්න ගියොත් කාට හරි ඒක branded නම් ඔයාගේ ගිටාර් එකේ වැලියු එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි ගිටාර් එක branded වුණාට වැඩක් නැහැ. ගිටාර් එකට එන factory parts include කරලා තියෙනවා. ඒ කියන්නේ ගිටාර් එකේ parts remove කරලා තියෙනවා නම් replace කරලා තියෙනවා නම් ඒකෙන් ගිටාර් එකේ originality එකට හානියක් වෙලා තියෙනවා නම් අන්න එතනත් ගිටාර් එකේ value එක අඩු වෙනවා. ඒ නිසා branded ඒ වගේම genuine parts තියෙනවා කියලා හොයලා බලලා ගන්න. Number 2. ඔයාලා branded ගිටාර් එකක් හොයන්න නැතුව හොයන්න ඉතාලම අඩු ගානකට එකක් නම් අපි ඔයාලට කියන්න වෙන මොනවත් බලන්න නැතුව ගිටාර් එකේ playability එක බලලා ගන්න. මොකද ඔයා ගිටාර් එක play කරන්නේ ඔයා. ඒ නිසා ඔයාට ඒක comfortable වෙන්න ඕන. ඒ නිසා playability ගැන ඔයාලා වැඩි අවධානයක් යොමු කරන්න. තුන්වෙනි කාරණේ ගිටාර් එකේ බොඩි එකට සිද්ධ වෙලා තියෙන damages පිළිබඳව ඔයාලා assessment එකක් කරන්න ඕන. Specially ගිටාර් එකේ fretboard එක පැලලා තියනවද නැත්නම් frets ගැලවිලා තියනවද frets ගෙවිලා තියනවද මේ බොඩි එක පැලලා තියනවද ඒකේ paint එකේ condition එක මොන වගේද මෙන්න මේ වගේ කාරණා ගැන හොඳට හොයලා බලලා ගන්න. හේතුව තමයි අපි හිතමු fretboard එක පැලලා කියලා නැත්නම් crack වෙලා තියෙනවා. ඉතින් මේක repair කරන්නත් ඔයාලට ගාණක් වියදම් වෙන්න පුළුවන්. Fret හොඳටම ගෙවිලා නම් fret damage නම් fret replace කරන්නත් ඔයාලට වෙනම ගාණක් වියදම් කරන්න වෙනවා. Tuning machines හොඳ නැත්නම් ඒකටත් ඔයාලට වෙනම ගාණක් වියදම් කරන්න වෙනවා. ඉතින් එතකොට ඔයාලා use market එකේ අඩු ගාණට ගිටාර් එකක් හෙව්වා කියලා තේරුමක් නැති වෙනවා. ඒ නිසා බොඩි එකට සිද්ධ වෙලා තියෙන damages හොඳට assess කරලා බලලා ගිටාර් එක තෝරගන්න. හතරවෙනි කාරණේ ගිටාර් එකේ pickups. මේක pickups නෑනේ. Pickups මේ වගේ ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් තෝරගන්න නම් ඔයාලගේ මුලින්ම බලන්නේ pickups configuration එක මොකද්ද තියෙන්නේ කියලා. මේකේ නම් තියෙන්නේ humbucker single humbucker. ඔයාලා second hand market එකේ ගිටාර් එකක් මිලදී ගදි අනිවාර්යයෙන්ම මේකේ pickups වල magnets පොඩ්ඩක් හරි අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ pickup එකේ gain එක pickup එකෙන් එන output වෙන signal එක brand new ගිටාර් එකක් තරම් නම් එන්නේ නැහැ. ඉතින් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි brand new ගිටාර් එකක් එක්ක සංසන්දනය කරලා ඒහා සාපේක්ෂව කොයිතරම් හොඳ මට්ටමක pickup සීනවද කියන එක ගැන පොඩි අත්දැකීමක් ඔයාලට ලබා ගන්න සිද්ධ වෙනවා. මොකද මේ pickups coil බැහැලා තිබ්බොත් නැත්නම් මේකේ magnets ගිහිල්ලා තිබ්බොත් නැත්නම් pickups coil වල damage වෙලා තිබුණොත් අපිට හරියට output එකක් ගන්න බැරි වෙනවා. ඒ නිසා pickups ගැනත් හොඳ අවධානයෙන් ඉන්න ඕන. පස්වෙනි කාරණේ ඒ තමයි ගිටාර් එකේ resell value එක. මෙහෙමයි මෙතන කාරණා දෙකක් තියෙනවා. ඔයා ගිටාර් එක ගන්න විකුණන්න හිතකින් නෙවෙයි නං. ඒ කියන්නේ ඒ ගිටාර් එකේ ජීවිත කාලය දක්වා පාවිච්චි කරන්න හිතාගෙන ගන්නවා නම් resell value ගැන කිසිම worry වෙන්න එපා. හැබැයි ඔයා හිතනවා නම් ඔයා අතරමැදි අවස්ථාවක නම් ඉන්නේ. ඒ කියන්නේ ගිටාර් එක ටික කාලයක් පාවිච්චි කරලා ටික කාලයකට පස්සේ ගිටාර් වෙන ගිටාර් එකකට මාරු වෙනවා මේක විකුණලා. එහෙම අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම resell value එක ගැන හිතලා ගිටාර් එක මිලදී ගන්න. Resell value එක අපි මුලින් කතා කරපු කාරණා හතර මත depend වෙනවා. හොඳයි එහෙනම් අද කතාව එච්චරයි අපි ඊළඟ දවසේ අලුත් කතාවක් හම්බෙමු අපි SL Unprofessional